රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න නිවහල් රටක් නිදහස් බිමක් අපිට පුළුවන් මේ රට හදන්න පුළුවන් ශ්‍රී ලංකා උරුමයි මව් ලංකා පුළුවන් ශ්‍රී ලංකා පුළුවන් ශ්‍රී ලංකා පුත්තලම ජනරලියට සහභාගී වෙමින් ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතින් කීප දෙනෙකුම ජනරලිය ඇමතුවා. පුත්තලම දිනන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ඇර වෙන කවුරුත් නැවයි කියන එක මේ වේදිකාවෙන්ද අපි කියනවා. අපි නැති බැරි කාලේ ගෙවල් 142000කට හාල් බෙදුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අස්වැසුම දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. නැවත සංවාදනය ආරම්භ කළා. මිලියන දසදහස් ගාණක් ගමේ සංවාදනය එකතු කළා. අද සමග ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න කියලා ගිහිල්ලා එකට අත්වැල් බැඳගෙන ඉන්න රිෂාඩ් බදූදී එතුමා අවසාන මොහොත වෙනකන් කල්පනා කරනවා. එතුමාට කල්පනා කරන්න දෙයක් නැහැ. ජාති ආගම් කුල බේද සලකන්නේ නැතුව මේ රටේ සමස්ත ජනතාව ජයග්‍රහණය කරවමු නායකය වෙනුවෙන් අපි වෙණි හිටින්නේ. සමහර අය කල්පනා කරනවා ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු යන්නේ කොහොමද කියලා. පාර්ලිමේන්තුවේ ඔක්කොටම යන්න පුළුවන්. රැල්ලක් ආපුවම ඔහේ ගහගෙන හැම එක්කෙනාම පාර්ලිමේන්තුවට යනවා. හැබැයි තමුන් නාසේලාගේ ප්‍රශ්න දිහා බලලා තමුන් නාසේලා වෙනුවෙන් වෙණි හිටින්නේ මොන ජනාධිපති අපේක්ෂකයද කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. සමගි ජන බලවේගයේ සිටින පතාක යෝධයෝ ටික තලක්නා අතුකෝරල මැතිනිය රාජිත සේනාරත්න මැතිතුමා කුමාර වෙල්ගම මැතිතුමා එච්.එම්. ෆෞසි මැතිතුමා මේ සියලු දෙනාම ඒ කඳවුරු අතහැරලා රනි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දක්වන්නේ ඇයි කියලා ප්‍රශ්නය අපි අහනවා මිත්‍රවරුනි. ඒ අය තේරුම් මරන් තියෙනවා චන්දෙන් පස්සේ රට කරන්න කාටද පුළුවන් කියන එක. 2019දී අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද 69 ලක්ෂයක් අරන් දුන්නා. නමුත් අවසානයේදී රට ඉතාමත් අමාරු අවස්ථාවකට පත් වුණු වෙලාවේදී එතුමාට සිද්ධ වුණා අතහැරලා යන්න. ඒ වෙලාවේදී ඒ අභියෝගය බාරගත්තේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක අපි බය නැතුව කියන්නට ඕන. නුරච්චෝල ආධිමත්‍යංශිත මිලියන 100ක් දීලා ඒක ටෙන්ඩර් දාලා වැඩපඩ ගන්න තියෙනවා. ඒ වගේ අපි දින පුත්තලම කලාප දෙක තුනට බෙදලා ඉල්ලුවා. ඒකට කැබිනට් අනුමැතිය දාලා ඒකට අනුමැතිය කරලා තියෙනවා. ඒ නිසා ඒතුමා එන්න ඕන ආප ආවනම් තමයි අපි පුත්තලමට එහෙම දෙයක් හොන්න වෙන්නේ. එළඹ 21 වෙනිදා අපි රනිල් වික්‍රමසිංහ මෙරට නැවත ජනාධිපති කරනවා. ආ ඔන්න ජනාධිපතිතුමා ප්‍රතිඥාව එතුමා කියනවා කල්පිටිය ආර්ථික මධ්‍යස්ථානය කරනවලු අධිකරු ජනාධිපතිතුමනි ඇති හොදටම අපේ ජනතාවට ඇති. අපි ඉතාම සතුටින් ඉන්න අවස්ථාවක් ජනාධිපතිතුමා පොරොන්දු වුණා. පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයේ තියෙන ප්‍රධාන රෝහල අද ඉඳලා ජාතික රෝහලක් බවට පත් කරන්න ජනාධිපතිතුමාගේ සහයෝගය ලබා දුන්නා. අපේ දිස්ත්‍රික්කයේ අනිකුත් කලාවත වෙන්නපු සනාතණ්ඩි එකතු කරගෙන ලබන 21 වෙනිදාට මේ පුත්තලම් දිස්ත්‍රික්කය ඔබතුමාට වැඩි ඡන්ද 75,000කින් දිනවලා දෙනවයි කියමින් ඔබතුමාට ජය වේවා. මෙහිදී ජනරල් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමා දිසානායක මහනුවරදි කියලා තියෙනවා කියලා මම එතුමාට මඩ ගහන ව්‍යාපාරයක් ගෙනිනවා කියලා. මං එහෙම එකක් කරේ නැහැ. මම කිව්ව එක කාරණයක්. අනුර කුමා දිසානායකයි මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කරනවා නම් ඩොලර් එකට හා සමානව රුපියල් 400ක් වෙනවා කිව්වා. 425 අතර. බාල්දු වෙනවා. ඇයි බාල්දු වෙන්නේ? අපි IMF කිව්සුම කැඩුවේ නිසා. එතකොට IMF සංවිධානයත් මේකෙන් ඈත් වුණොත් ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී ඩොලර් එකට රුපියල් 500ක් සාර්ථකමයි ඇති වෙන්නේ කියලා මම සඳහන් කළා. තමන්ගේ ජීවන වියදම වැඩි වෙනවා. ගෝඨාභය රාජපක්ෂමයි ජනාධිපතිතුමයි කාලයට වඩා එක වැඩි වෙනවා. තමන් කැමතිද එහෙම රුපියල බාල් දුනොත්? ඔබතුමී අත වෙනුවේ? හා විරුද්ධයි. අන්න ඒකයි වෙන්නේ.
අපි කෙලින්ම අරගත්තොත් අනුර කුමා දිසානායක හිටපු කෘෂිකාර්ම ඇමතිතුමාගෙත් ඒ වගේම මාලිමාවේ දර්ශනය රුපියල ශක්තිමත් කරන්නේ රුපියල තවත් බාල්දු කරනවා මම ඔච්චරයි ඇහුවේ තමුන්නාන්සේ රුපියල බාල්දු කරන්නේ ඒක කුණුහරපයක්ද තමන්ට ජනාධිපති වෙනවා නම් තමන්ට රුපියල ආරක්ෂා කරන්න බැරි නම් මොකද්ද ඒක තියෙන ප්‍රයෝජනේ ඔබේ ජීවන වියදම වැඩි කරනවා නම් ඇයි අපි මේ පුදවියට ඡන්ද දෙන්නේ කියලා මම අහන්න කැමති මේක අපි අහන්න මේ ප්‍රශ්නේ කුණුහරපයක් නෙවෙයි මඩ ගහන්න එකක් නෙවෙයි ඒත් මාලිමාවටත් හිටපු ඇමතිතුමාටත් ආර්ථිකය මෙහෙවන්න ශක්තියක් තියෙනවද කියන එකයි අපි අහන්නේ දැන් මොකද්ද තියෙන්නේ තවත් ආර්ථිකය දියුණු වෙනවා දියුණු වෙන්න අපි ඔබට ඒ සහන දෙනවා අද අපි එක දින දෙකක් ගත්තා මේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වෙලා තියෙන නිසා ආපහු මෝටර රථ ලංකාවට ආනයනය කරන්න අපි තීරණය කළා තහනම ඉවත් කළා තියෙනවා පදු ගෙවන අයටත් මූලික තලයේ 500 ලක්ෂ 5යි අපි ඒ තල හැම එකක්ම ලක්ෂ 7 ලක්ෂ 20000කට වැඩි කරා එන 7 ලක්ෂ 20000කට තමන්ගේ ආදායම වැඩි වෙන්න තමන් ගෙවන බදු ටික අඩු වෙන්න යනවා අන්න එහෙම තමයි අද අපි පියවර අරගෙන තියෙන්නේ ඉතින් මං අහන්නේ තමන් ලෑස්තිද තමන්ගේ අනාගතය මේ මලිමාවේ කණ්ඩායමට දෙන්න